අයිබෝන්. ඉතින් ඔන්න ජීපමෝ චැනල් එක හරහා අදත් ආවා අපි ලංකාවේ කාර්ය බහුලම සංගීත කණ්ඩායම් නායකයෙක් සමග කතා කරන්න. වැඩි විස්තර ඕනේ නැහැ. මොකද ශේස්ත්‍රයේ වැඩි කතා බහට ලක් වෙන්නේ නැති, කඩඩි කතා කරන්නේ නැති පුද්ගලයෙක් ගාවට තමයි අපි ආවේ. ඉතින් අපි තොරතුරු විමසමු කොහොමද වාසුදේසි කියලා. පොඩක් දුර ඉඳලා ඇවිල්ලා තියෙනවා. අපි අයියාගෙන් අහලා බලමු වාසුදේසි කොහොමද කියලා. අයිබෝන්. ඉතින් අපි ගොඩක් දුර ඉඳලා තමයි ඇවිල්ලා ඉන්නේ. අයියේ අපි මේ ඇවිල්ලා ඉන්නේ කොහෙද? විශ්වවිද්‍යාලය. මේ ඔයාලා ගෙදරද? ඉතින් මේ ටිකේ වැඩ කටයුතු කොහොමද වෙන්නේ? මුතු කියලා ඉතින් වැඩ නම් නැහැ අපේ. දවස පස්සේ නිසා වැඩ කරන්න බෑ. කා ඉස්සරහට දැන් වැඩ ටික තියෙන ලබන මාසෙ ඉඳන් කරමු. මං හිතන්නේ අපි අද ලොකු ජයග්‍රහණයක් ලබන්නේ අයියත් ඒ කතාවක් සංවාදයක් කරන්න අවස්ථාවක් නම් හම්බෙන්නෙම නැහැ කියලා තමයි හැමෝම කියන්නේ. කතා කරන්න ගොඩක් ලැජ්ජයි. ඒ පර්පල් රේන් සංගීත කණ්ඩායම තුළ සියලුම දෙනාම ඇයි එහෙම කතා බහට මේ කියන්නේ කතා කරන්නේ නැහැ හරිම කුල ඇටි විදියට අහිංසක විදියට ඉන්නේ මොකද? ඒ තෝරාගන්නේ කොහොමද එහෙම? අපි ඒ කාලේ ඉඳලම ඒක පුරාදී තමයි. හැමෝම එහෙමයි. සියලුම සමාජයම වැඩි කතා බහ කරන්නේ නැහැ. ඉතින් එනවා තරණය තමයි ටිකක් හරි කතා කරන්නේ ඉතින් හැමෝම ඉතින් නෝමල් එකේ ඉන්නවා. එතකොට අයියා කොහෙද අධ්‍යාපන කටයුතු කරේ? ඉක්කල කුමාරතුංග විද්‍යාලය. එතනින් ඒ කියන්නේ පුංචි කාලේ ඉඳලම මේ සංගීතයට තිබ්බල්ම තිබ්බද? කොහොමද මේක ප්‍රවේශ වෙන්නේ? නෑ ඉතින් ස්කෝලේදී නම් මම චිත්‍රකරේ යත්තදම සංගීත කරන්න ගත්තේ ඔලෙල් ලොයින් පස්සේ. ඒ කියන්නේ කොහොමද මේ එකපාර මෙහෙම ලංකාවම වෙනම පැත්තකට ගෙනියන සංගීත කණ්ඩායම බිහි කරන්න අනිදාලම ලැබුණේ? සකුරා රේන්ජ් එකේ හිටියේ. අද ආදකල කතා කරලා ඒකේ බෑන්ඩ් එකේ ප්ලේ කරා උදු ගාලා හරිද කරක් තිබුණා. ඊපස්සේ කොහොමද එතනින් අයින් වෙලා ප්‍රොපරෙන් කියලා හදාගත්තා බෑන්ඩ් එක. හදලා ඒ ටික කාලක් ගහලා ඒකත් ආයෙ නැවතුණා අපේ කීබෝඩ් ගහපු එකේ නැහැ නේද. ඊට පස්සේ අපි ආයෙ නැවතුණා බෑන්ඩ් එක. ලාගෙන තමයි ඊට පස්සේ පටන් ගත්ත සෙට් එක තමයි මේ. ඒතර දැන් මේ බෑන්ඩ් එක පර්පල් රේන්ජ් කොයි කාලේද ආරම්භ වෙන්නේ? 20ක් විතර වෙනවද? 20ක් විතරද? 20 තුල දැන්ට ඉන්න සමාජික මුල්ම සමාජික අයියාද? මහා එකම සමාජික මම. පර්පල් රේන්ජ් එකේ එකම සමාජික මම අනිත් අය ඊට පස්සේ ඉතින් මං හදි ඒක කොහොමද මේ පර්පල් රේන්ජ් කියන සංගීත කණ්ඩායමට ඒ සංගීත කණ්ඩායමටම ආවෙනිකු ශිල්පින් හොයාගන්න කොහින්ද හොයාගන්න ඕන සියලු දේවල්. ඉතින් ඔයාගේ අදහස් කොහොමද වෙන්නේ? ඒ තමයි මම ගත්තේ. මට තේරෙන්නේ සවුන්ඩ් ටිකක් හදන්න එහෙම තමයි එකතු කරගත්තේ කට්ටිය. මම සවුන්ඩ් හදාගෙන ෂෝට් එකේ ගිහින් ඔඩිෂන් එකක් තියලා. නෑ නෑ එහෙම නෑ. මම සවුන්ඩ් හදන සවුන්ඩ් හයර් කළා. ආයතනයකට ගිහිල්ලා එදාට ඒ ප්ලේ කරන බෑන්ඩ් එකෙන් මට හිතට වදිනෙක් කෙනාට මම අඳ ගහලා ගත්තා. සෙල්ලම සතුට තමයි ආවේ මම බෑන්ඩ් එක හදද්දි. පළවෙනි සමාජික සතුට සුරා. ඉතින් මේ හරියටම අනිත් සමාජික හරියට තමයි අනිත් අය ගන්න. එතකොට ඉතින් සේනකයි දැන් මෙහෙම බේස් গিටාර් වාදනය කරනවා. නායකකමත් කරනවා. ඉතින් ওই දෙක එකට එක අරගෙන යද්දි ප්‍රශ්න මතුවෙන්නේ නැද්ද? ප්‍රශ්න නැහැ ඉතින්. ඒ කියන්නේ අමාරු කියලා හිතෙන්නේ නැද්ද? ආවනා එහෙම දැනුන්නේ නැහැ ඉතින්. ඒ කියන්නේ දැනන්නේ නැහැ කියන්නේ තවත් ඉදිරියටත් දෙකම හරිය විදියට කරනවා. අවුරුද්දක් දෙකක් විතර ප්ලේ කරනවා. කියන්නේ අපිට ඉංගියක් දෙනවද සේනක අයියා බේස් গিටාර් එක පැත්තකට දාලා එතෙන්ට වෙන කෙනෙක් දානවා. මම දැන් ඔය කලිනුත් තියන්න ගියේ. ඒ වඩාක් අය කැමති වෙන්නේ නැහැ ඒකට. ඒ කියන්නේ පර්පල් රේන්ජ් ඒ ආභාෂය ඒ සංගීත රසය නැති වෙයි සමහරට අයියා ඉතින් අයින් වුණොත්. එන්නේ අයියා එතනින් ගොඩක් මෙහෙවරක් කරනවා. ඉතින් අයියේ බෑන්ඩ් එකේ ඇතුළේ සමාජිකයන්ගෙන් කොහොමද අයියට දැන් තියෙන උදව්? උදව් කියන්නේ ඉතින් හැමෝම ඇත්තටම එක මුතු සහයෝගී වැඩ කරනවා. අදර පරණ ගින්නට කරන්නේ නැහැ. පරණ හිටපු කට්ටිය. පරණ හිටපු කට්ටිය ඉතින් පරණ තුබයි. දීපදෙනෙම දැන් නැහනේ. ඒ අයගෙන් ඒ කාලේ ඒගොල්ලෝ ඉඳෙද්දි සපෝට් එක තිබුණා කෝගේ. එතකොට ඒක ඒ අයගේ දීප සපෝට් එක මේ වෙනකොට දැන් අයියා කතා බහට යාළුවත් ඒ කතා බහ කරන්න හිම නැද්ද? නෑ ඒක කතා කරන්නේ. තරහ මරක් නැද්ද? නෑ නෑ ඉතින් දීපදෙනෙක් ඒ කතා කරනවා. අන්ට හැමෝත් එක්කම සුහදව ඉන්නවා. ඔව්. එතකොට දැන් මේ වෙනකොට අපි අහලා තියෙන පර්පල් රේන්ජ් වලට සවුන්ඩ් දෙකකුත් තියෙනවා කියලා. එතකොට අයියට ස්ටුඩියෝ එකක් සවුන්ඩ් එකක් එහෙම තියෙනවද මේනකොට අයියලාගේම කියලා? ස්ටුඩියෝ නම් තිබුණ නැත්තන දැන් ඒ ස්ටුඩියෝ වලට කෙරෙන්න තියෙනවා ස්ටුඩියෝ අයින් කරා. ප්‍රැක්ටිස් කරන එක තියෙනවා. එතකොට දැන් මේ දේවල් තනියම අයියා කොහොමද කරන්නේ? කියන්නේ සවුන්ඩ්ස් සෙටප් එකක් තියෙනවා, බෑන්ඩ් එක කළමනාකරණය කරනවා. ඒ දේවල් ගන්න කවරි මැනේජර් කෙනෙක් ඉන්නවා? නෑ කවුරුත් නෑ. මම්ම තමයි ඔක්කොම කරා. ඒ සියලු දේවල් ඔයා කරන්නේ? මම තනියම මේ
මේ ගොඩ නැගුවෙත් මන් තනියම ඉතින් මට ඒක පුදුයි ඒක පුළුවන් කරා හිතේ ආත්ම ශක්තිය තියෙනවා තියෙනවා එතකොට දැන් මේනකොට දැන් ඇවිල්ලා තියෙනවා ලංකාවේ නිර්මාණ වෙලා තියෙනවා බෑන්ඩ් සංසදේ කියලා එතකොට අයියලා දැන් කියනවා පර්පල් රෙන්ජ් එන්නේ මීට අවුරුදු 20කට කලින් කියලා එතකොට ඒ කාලේ තිබ්බ නැති දෙයක් මේ කාලේ එකපාර මෙද්දි ඒ වගේ සංගමයකින් ලැබෙන සහයෝගය කොහොමද ඇත්තටම මේ සංගමය මේ කාලේ පටන් ඇත්තටම ගොඩක් කලින් ඉඳන් පටන් ගන්න ත්‍රිවිච් එක මේ කාලේ හරි පටන් ගත්ත එක ලොකු දෙයක් ඒක මුල්ම සමාජිකයෙක් මම මෙතලක් දරනවා ඉතින් මේ ඇත්තටම ඒක ලොකු දෙයක් දැන් බෑන්ඩ් වලට දැන් පහුගිය කතාස්වල වෙච්ච දේවල් අනුව මාරක දේවල් ටිකක් එහෙම කරන්න පුළුවන් වුණා. කියන්නේ ඉස්සරහට අපිට සංගීත කලාකරුවෝ සංගීතයට සම්බන්ධ කලාකරුවෝ සහ බෑන්ඩ් වල ඉන්න අයට ලොකු සේවයක් වෙයිද? අනිවාර්යෙන්ම ලොකු සේවයක් දැනටත් වෙනවා ඇත්තටම. හිතුවන හිතන්න නැති දේවල් ටිකක් දැන් ඒ සංගමය හරහා අපි කරගෙන යනවා. ඒතරයි දැන් මම තව ප්‍රශ්නයකට එනවා. පර්පල් රේන්ජ් හරහා තමයි හදවතේ ගායකයෝ නිර්මාණය වෙන්නේ. එතකොට හදවතේ ගායක නිර්මාණය වෙද්දී හදවතේ පියා කියලා මම ඔයාට ආමන්ත්‍රණය කරොත් ඒක නිවැරදි කියලා හිතනවාද? මොකද ඔයා හරහා තමයි සියලු දෙනා දැනගන්නේ. ඔයාගේ උත්සාහය, ඔයාගේ ඒ කැපවීම හරහා තමයි එන්නේ මිස එළියට එන්නේ. චාමරිතින් මම තමයි ඒතරේ චාමරට සින්දු ඒ චාමර හම්බුනේත් ඔය එක ෂෝ එකට සවුන්ඩ් අරන් ගිහිල්ලා සවුන්ඩ් ඒ ෂෝ එකේ චාමර මේ ලීඩ් ගැහුවා මට ඒතකොට මම බෑන්ඩ් එක හදාගෙන යද්දි කොහොමවත් බෑන්ඩ් එක නෑ පර්පරෙන් කියලා මම හකොරාදි එක අයින් කරලා ටික කලක් ගහලා කීබෝඩ් එකේ මරණයෙන් පස්සේ බෑන්ඩ් එක නැවතුණා ඊට පස්සේ තමයි මම සවුන්ඩ් ටික එකතු කරන් සවුන්ඩ් හැර යන ගමන් තමයි මම බෑන්ඩ් එක එකතු කරගත්තේ කොහොමාර ඊට පස්සේ චාමරේ දා ලීඩ් ගැහුවා ඊට පස්සේ සිං කරනවා දැකලා මං කිව්වා මේ මම බෑන්ඩ් එකක් හදනවා නේද ඒක. චාමර කිව්වා මං කිව්වා ලීඩ් ගහන්න ලීඩ් ඒක গিටාර් නම් ගහන්න බැරි වෙන ගමන් මම සින්දු කියන්නේ නැන් කිව්වා. එදාම ඉතින් මම එයා බෑන්ඩ් එකට ගත්තා ඊට පස්සේ. එතකොට හදවතේ ගායකයාගේ පියා මම හිතන්නේ සේනගයිය තමයි. ඉතින් අයියා ඒක කළ හැකුණා තාමත් තියනවද? ඔව් ඉතින් මම නම් අනේ අපි එන්නේ ඉතින් ඒක ගොඩක් ඇත්තටම සෑහෙන උදව් කරා මම. සින්දු කරලා දීලා ගුවන් වෙත් කියන්නේ එතන තියෙනවා ඉතින් කියනවා නම් ඉතින් අඩ එතකොට දැන් මේ පර්පල් රේන්ජ් මම කලින් කතා කරා පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ එන හැම තරුවක්ම ඇතුළට එළියට යන්නේ තරුවක්ම වෙලා තමයි. ආ එතකොට මේක රහසක් ඔයා ගොඩනගනවද ඇතුළාන්තයෙන්? නෑ ඒක අර එහෙමත් නැහැ. ඒ කියන්නේ වාසනා ගුණයෙන් පිරිච්ච තැනක් මේ පර්පල් රේන්ජ් කියන්නේ. එහෙම එකක් තියෙනවා ඇත්තට. ඒ කියන්නේ ඒක ඉදිරියටත් බලපානවා. ඔව් මේකට ඇත්තට එන ඕනම කෙනෙක් ජනප්‍රිය වෙනවා. ඒක අපිටත් ඒක හිතා ගන්න බැරි රහසක් වෙලා තියෙන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා. සමාජයට අයියාගේ තියෙන හිත හොඳකම, මනුස්සකම සහ පියෙක් වගේ අපි අහලා තියෙනවා සිල් දිනාට උදව් උපකාර කරනවා. ඒ කලෙහි ගුණ නිසාම තමයි මම හිතන්නේ ඒක මේ දවස ශක්තිමත් වෙලා උපනැන් වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේ විදිහට යද්දි පර්පල් රේන්ජ් හරිම කාර්යබහුල මම හිතන්නේ අවුරුදු 20ම ගත්තොත් 20ම කාර්යබහුලයි. එතකොට මේ වගේ අය විවාහකද? එතකොට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද? ගෙදරින් ඉතින් ඔක පටන් ගත්ත දවසේ ඉඳලම සහයෝගය ලැබෙනවා. ඒ කියන්නේ කරට කර තාත්තගේ කාලේ ඉඳන් ලොකු සහයෝගයක් ලැබෙනවා. බිරිඳගෙන් ලැබෙන සහයෝගය. ඉතින් අයියගේ දරුවා ඉන්නවා දැන් මේකොට. එතකොට එයාලා සංගීතයට සම්බන්ධද? නෑ තාම. එයාලා ඉගෙන ගන්න පොඩි අය. සම්බන්ධ කරන්න කැමතිත් නැද්ද? පස්සේ විභාග කරලා එහෙනම් පස්සේ බලනවා ඉතින්. එතකොට දැන් පර්පල් රේන්ජ් කාලයක් ඇද්ද මේ වෙනකොට අයියට අදහසක් තියෙනවද මේක කන්ටිනියු කරගෙන තව පර්පල් රේන්ජ් තවත් ගජ වෙනවා කියලා එහෙම ප්ලෑන් එකක් තියෙනවද? ඔව් ඒකම තියෙනවා. හිතේ තියෙන ඉතින් කරන්න ඕන විදිය ටික තියෙනවා ඉතින්. ඒක නවතින්නේ නැහැ. නෑ නවතින්නේ නැහැ. එතකොට ඒ විදිහට යද්දි දැන් මේ වෙනකොට පර්පල් රේන්ජ් සමග සවුන්ඩ් එකක් තියෙනවා. එතකොට ඒ සවුන්ඩ් එක පිටායට ලැබෙන සලස්වනවද නැත්නම් බෑන්ඩ් එක අපි ප්ලේ කරන එක ඉතින් අපි ප්ලේ කරනවා. ඒක තව එකකුත් තියෙනවා. සවුන්ඩ් සෙටප් දෙකක් තියෙනවා. ඉතින් අනිත් එක නම් දෙනවා පිටායට. ඉතින් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕනම කෙනෙක්ට ඉල්ලුමක් කරොත් පර්පල් රේන්ජ් සවුන්ඩ් එක ඕනේ කියලා දෙනවා. ඉතින් අයියේ ඔයා ගැන අපි දැන් අහපු විදියට ගොඩාක් අහිංසක චරිතයක් තමයි අපිට කිව්වේ. ඉතින් කතා කරන්න වචනයක්වත් ගන්න බැරි වෙයි කියලා අපේ channel එක හරහා ගොඩක් දෙනෙක් කිව්වා සේනගයිය ගෙන්නන්න සේනගයිය වචනයක් හරි අහන්න ඕන කියලා. ඉතින් අපි හිතුවෙත් නෑ අයියා කතා කරයිද දන්නේ නෑනේ ඉන්න හරි මහින්සක විදියටනේ. ඉතින් අපේ channel එක හරහා බලන් ඉන්න සියලු දෙනාටම අද සතුටුපත් වෙන්න පුළුවන්. මොකද සේනගයිය ඔයාලා වෙනුවෙන් අපි මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා. ඉතින් අයියේ පොඩි ඉල්ලීමක් තියෙනවා. කැමති වෙයිද දන්නේ නැහැ. අපි අහලත් අඩු නිසා
පුංචි ගීතය ගීතයක පද පෙළි දෙකක්වත් කියන්න පුළුවන්ද? මගේ සින්දුව කැල්ලක් මං කියන්න. අපි කැමති අහන්න. මියුසික් නැතුව කියන්න හමන්නේ මියුසික් නැතුව අපි අහමු. පුරහඳක් වෙන්න සඳ කිරණින් එළිය කරන්න මල් සුවඳ වෙන්න මල් සුවඳින් මං මක් වෙන්න මද පවන වෙන්න මද පවනින් සිසිල ගෙනෙන්න ඔබ උපා වෙන්න කඳුළු ගඟක් මානහවන්න. ලැජ්ජ නෑනේ ලස්සනට සින්දු කියන්නේ ප්‍රසංගජිකාව දෙන්න ඔයයි ගීත ඔය ගීත නිර්මාණය කරලා තව තවත් ඉස්සරහට දෙන්න. එතකොට අයියට ආදරය කරන පිරිස අයිය වටා ඉන්න පිරිස තවත් එකරාසි වෙයි. ඉතින් අයිය තව දෙයක් අහනවා මම. සමාජ මාධ්‍ය ගත්තොත් ෆේස්බුක් ට්විටර් එහෙම පර්පල් රේන්ජ් හරහා දැන්ට තියෙනවද ඒවා භාවිතා වෙනවද? මොකද පර්පල් රේන්ජ් කිව්වහම ඒ ෆැමිලි එකට ගොඩාක් පිරිසක් ඉන්නවා ෆලෝ කරන්න, ගොඩාක් ආදරය කරන පිරිසක් ඉන්නවා, ගොඩාක් හදන් ඉන්න. ඇත්තටම ඒ කියන්නේ එකක් කියලා එහෙම නැද්ද? මම නම් ඇත්තටම එකක්වත් කරන්නේ නැහැ. ඔය කෙක්කන හදාගෙන පුළා කොහොමද තියෙන්නේ? ඉතින් ඇයි අයිය දැන් ඔයාලගේ ඔය ඉතේකේ ජනප්‍රිය සාප මම අහලා මේ අයිය මෙහෙම හදාගත්තට කමක් නැද්ද කියලා. ඉතින් මමත් කියන කමක් නැහැ. මම කිව්වේ ඉතින් වැරදි දෙයක් කරන්න නැතු ඕන් දැන් මල්ලි එහෙම නම් කමක් නැහැ කියලා. ඉතින් මම එහෙම දීලා තියෙනවා නේද? සමහර බෑන්ඩ් වල සමහර පුද්ගලයෝ තමන්ගේ Facebook ගෙනුම් YouTube ගෙනුම් Instagram Twitter ඒවා නිර්මාණය කරන ලයික්ස් ගොඩනගාගෙන පොඩ ගහගෙන ඉද්දි ඔයාලගේ රහස මං හිතන්නේ ඒ වලින් තොර වෙන එක. ඔයාලට ඕනේ හදවතට සංවේදී වෙන පිරිසක්. ඒ හරහා ඉන්න අය තමයි මං හිතන්නේ පර්පල් රේන්ජ් වැළඳගෙන සිටින්නේ. ඉතින් අය බෑන්ඩ් එක සම්බන්ධව ඉස්සරහට කතා කරද්දි අලුත් වෙනසක් වෙනවද? අලුත් වෙනසක් කියන්නේ ප්ලේයර්ස්ලාද? ඔව් ප්ලේයර්ස්ලා. ඒතකොට මියුසික් සම්බන්ධයෙන් දැන් ප්ලේයර්ස්ලා ළඟ තියෙන ඉන්න අය එහෙම තමයි. මොකද දැන් ඉකෝස්ටික් කියලා එකක් එනවා ලංකාවට. ඔව් පොඩ්ඩක් එහෙම ඔළුව එකක් තියෙනවා පොඩි සින්දු දෙක තුනකට හරි ෂෝ එක ප්ලේ කරන්න හිතන් ඉන්නවා. ඉකෝස්ටික් ෂෝ එකේ සින්දු දෙක තුනක් හරි ඒ කියන්නේ ඉකෝස්ටික් රසයක් පර්පල් රේන්ජ් කරලා දෙනවා කියලා අපි බලාපොරොත්තුව තියා ගන්නවා. එතකොට අය දැන් මෙහෙම යන ගමනේදී දැන් ලංකාවටම ලස්සන නිර්මාණශීලී දායකයෙකුණු කලාකරු බිහි කරා. ඒ පිට අය තමන්ගේම සහෝදර සහෝදරියෝ නැත්ද සංගීතයට දායාද කරන්නේ? දැන් ඔයා බිහි කරේ පිට අය අයියාගේ සහෝදර සහෝදරියෝ සහ පවුල් ආබාෂයෙන් ඉන්න කවුරුත් නැද්ද? එහෙම නැහැ. මල්ලි නම් කලින් සපුරා රේන්ජ් එකේ මාත් එක එයා තමයි පෑග් ගහුවේ. එයා පර්පල් රේන්ජ් ටික කලක් ගහුවා. ඊට පස්සේ ආය ජොබ් එක අම්ම නම් ඒක කරන්නේ. එතකොට අයියා විතරයි කියන්නේ කිසිම ආබාෂයකින් තොරව තමයි මේ සම්බන්ධව ආවේ. ඔව්. ඉතින් වටිනා කාලයක් සමග ජේ ප්‍රමෝ අපිත් සමග සේනක අයියා කතා කරා. අයියා මම පුංචි පුංචි ප්‍රශ්න ටිකක් අහනවා. ඉතින් අයියා කැමති විනෝදාංශ මොනවා හරි ඇති මං හිතන්නේ ජීවිතේ වැදගත්ම දේවල්. විනෝදාංශ කියන්නේ එහෙම නෑ. ඉතින් සවුන්ඩ් වලට තමයි මං ඇත්තටම ආස. ඒ කියන්නේ සවුන්ඩ් සමග ඔට්ටු වෙන්න. ඔව් හැමතිස්සෙම ඒ මොනවා හරි කර කර තමයි මං ඉන්නේ. එතකොට තව ආරංචියක් ආව ස්ටුඩියෝ පැත්තෙන් හොඳට දැනුමක් තියෙනවා කියලා අයියා. ස්ටුඩියෝ අපි මේ කැසට් කරද්දි පිට කැසට් පීස් දෙකයි අපි පිට කරේ. අනිත් ඔක්කොම මේ ගෙදර තමයි ස්ටුඩියෝ හදලා මේ තනිය මම තමයි ඔක්කොම කරේ. එතකොට අයියට කෑම් බීමේම හදන්න පුළුවන්ද හොඳට? කෑම් බීම එහෙම කෑම් තියදසල හදුව දැන් නැති ඔය කෙලින්නේ. දැන් බෑ. එතකොට මේ කැමතිම කෑම මොනවාද? බත් තමයි දිනේ. බත් තමයි ගන්න ඉතින්. එතකොට අයිය උපන්දිනේ? උපන්දිනේ පන්දින කියන්න වැඩද? මොකද පෙනුමක් නැහැ. එන්න එන්න කොල්ලා වෙනවා. ඉතින් මන් දන්නේ නැහැ පිටින්දකින් අපිට බැනුම් අහන්න වෙයි දන්නේත් නැහැ මේ කොල්ලා කියලා. ඉතින් ඒ තරම් තරුණ විදියට ජීවත් වෙනවා. ඒ කියන්නේ පෙනුම ලස්සනයි, අහිංසකකම, ඒ සුන්දරකම කටහඬ කතා කරන විදිය අපි ආදරය කරන්නේ. පොරෙන් සමාජිකව ෆලෝ කරන කට්ටිය වැළඳගන්නේ අන්නේ ආදරය කරුණාව නිසායි. ඉතින් අයියේ උපන්දිනේ මතක් කරොත් අවුරුද්ද ඕනේ නැහැ. 7 වෙනි මාස පළවෙනිද? ඒ කියන්නේ මම ළඟදිම එනවා. ළඟදිම. ඒ අපිට කේක් කැල්ලක් එම කන්න පුළුවන් වෙයි. එතකොට අයියා මොනවද දැන් මියුසික් කරලා গিටාරයක් අතර අරගෙන සින්දුවක් කියලා මේ වෙනකොට ජීවිතේ ඇති හම්බ කරගෙන තියෙන්නේ? ඔය গিටාරයක් කියන අපිට গিටාරයක්වත් තිබුණ නැහැ ඇත්තටම පටන් ගන්නේ. කිසිම දෙයක් නැහැ. ඉතින් අන්නේ ඉතින් හැකේ තැන් වලින් ඉල්ලන් තමයි ප්‍රැක්ටිස් කරෙත් එහෙම කරගෙන යන්තම්. නෑ ඉතින් කියන්නේ අද ඒ ඉල්ලගෙන එක එක තැන් වල ඉල්ලන් ප්‍රැක්ටිස් කරපු එක්කෙනා අද හැමෝටම උදව් උපකාර කරමින් දැන් ඒක ඔය ඇත්තටම ඉතින් අපි ලෑලිගේ එක හිටියේ
ඉතින් දැන් නම් ඉතින් ගෙයක් හදාගෙන ඉතින් දැන් ඒක තමයි තමයි ටිකක් ටිකක් කියනවා ඉතින් උත්සාහයි පාස්රාව උත්සාහය තිබුණ ඇත්තට මම ගිටාරයක් නැතුව මම ගිටාරයක ලීයෙන් කැපුවා මට ගිටාරයක් ඇත්තට තිබුණා බේස් එක මම ගිටාරයක් මම හදාගෙන එහෙම ප්‍රැක්ටිස් කරා කාලයක් එහෙම කාලයක් උඩ කාලයක් තිබ්බා ඉතින් අද සතුට වෙනවා අපි සතුට වෙනවා අයියා ගාවට ඇවිල්ලා මෙහෙම කතා කරන්න හම්බුනේ ජීවිතේ සාර්ථක සහ ජීවිතේ ජයගත්ත පුද්ගලයන් නිසා තමයි අපි අයියා හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ ඉතින් අය අනාගත සැලසුම් සහ දැන් මීට අමතර වෙනත් ව්‍යාපාර අයියට මුකුත් තියෙනවද නෑ මේකත් එක්ක ඉතින් කරන්න අමාරු ව්‍යාපාර يعني ජීවිතේ මේක තමයි අන්තිම ව්‍යාපාරය මම ඉස්සර මේ බෑන්ඩ් එකේ ඉන්න කාලෙත් මේ හොටල් එකේ ඩ්‍රයිවිං ජොබ් එකක් කරේ පස්සේ ඉතින් මේ වැඩ එන්න ගත්තාම එහෙම එකෙන් අයින් වුණා. එහෙම අයින් වෙලා මේක ফুল ටයිම් විදිහට කරගත්තා. ඉතින් අන්න එහෙම තමයි ප්‍රවරණයි නායක සේනක අයියා අපිට ඔහු ගැන විස්තර කිව්වේ. හරිම අහිංසකයි, හරිම සරලයි. ඒ කතා බහින්ම තේරෙනවා අපිට ඔහුගේ නිවසට ආවට පස්සේ ගොඩක් සැලකුවා. ස්තුතියි. ඉතින් අයියා වාට ආදරය කරන, ප්‍රවරණයිලට ආදරය කරන, තොරතුරු අහන්න, අයියා ගැන තොරතුරු අහන්න, අයියාගේ බෑන්ඩ් එක සමාජික ගැන අහන්න ගොඩාක් පිරිසක් බලන් ඉන්නවා. කැමති දුරකථන අංකයක් එහෙම දුන්නොත්. මොකද අපි ඩිස්ක්‍රිප්ෂන් එක තුලත් දානවා. නම්බරේ ගන්න පුළුවන් මම හිතන්නේ. ඉතින් අයියාගේ නම්බරේ නැති තැනක් නැහැ. නමුත් අලුත් කට්ටියට දැනගන්න නම්බරේ දුන්නොත් 077 61 66 132. I think description එක තුල දාලා තියෙනවා. ඉතින් අයියට කතා කරන්න, උපන් දින සුබපතන්න. ඉතින් සරල මිනිස්සෙක්, ගොඩක් වැදගත් වෙයි ජීවිතේ ජයගත්ත කෙනෙක් විදිහට උපදෙස් ගන්න. ඉතින් අයිය බෑන්ඩ් සංසදෙත් එක්ක සංසදේ තියෙනවා. ඒකෙත් එක්ක අපිට හොඳ දේවල් කරන්න අපි ඉල්ලනවා, හොඳ දේවල්ක් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ මේ ජීපම සම්බන්ධව මුකුත් අදහසක් අයියට තියෙනවද කියන්න? ඇත්තටම මම මේ පළවෙනි වතාවට තමයි මෙහෙම දෙයකට මුණ දෙන්නේ. ඒකට ඇත්ත සන්තෝෂ වෙනවා. දැන් ඉතින් එහෙමක ඉල්ලන්නේ දෙයක් කරපු එකට ඉතින් බොහොම ස්තුතියි. Thank you අයියේ. ඒ අපි පර්පල් රේන්ජ්ට ආදරය නිසා තමයි අපි ඒ දුර ඉඳලා හොයාගෙන ආවේ. ඉතින් ස්තුතියි. පුරා පැය භාගයක් පමණ අපිත් එක්ක අපේ ජී ප්‍රොමෝ channel එක හරහා ලංකාව වගේ විදේශ රටවලත් හිටන සිග්න අපේ මිතුරන් අයියේ මේක බලන් හිටියා. අයියාගේ වචන අහන්න, අයියා කටහඬ අහන්න, අයියාගේ තොරතුරු අහන්න. ඉතින් අමතක කරන්න එපා අපේ ජී ප්‍රොමෝ channel එක subscribe කරන්න. බෙල් අයිකන් එකත් ඔබන්න අමතක කරන්න එපා. බෙල් අයිකන් එකත් එබුවොත් මේ වගේම රටට දායාද වුණු ලස්සන සාර්ථක වෙච්ච චරිත ඔයාලට මේ channel එක හරහා හැමදාම අපි ඔයාලට ගේනවා. මොකද ඔයාලගේ ඉල්ලීම් තමයි අපි හැමදාම ඉටු කරන්නේ. ඒ ඉල්ලීම් නිසා තමයි අපි දුර ඉඳලා ඇවිල්ලා සේනකයියව හම්බෙලා සේනකයියගේ පෞද්ගල ජීවිතේ තොරතුරු බිඳක් හරි ඔයාලට අරන් ආවේ. ඉතින් අපි අවසාන වතාවට කියනවා අපේ channel එක subscribe කරන්න, bell icon එකත් ඔබන්න. මේ වගේම වටිනා කලාකරුවොත් එක්ක නැවත නැවතත් හම්බෙන තුරු අදට අපි මේ වැඩසටහනෙන් සමු ගන්නවා. ස්තුතියි. ආයුබෝවන්.